Imex Lanka Private Limited, the trusted name for import of all electric vehicles. ගැරන්ජි ගත් එක්ක මම ශුෂි මම තරුෂ අද අපි රවමක් යමු Audi Q4 e-tron එකේ කොහමද පිකප් එක? නියමයිනේ. මේ වාහනේ ඩ්‍රයිවින් ප්‍රෙෂර් ගැන කතා කරනවා නම් ගොඩක් හොඳ ඩ්‍රයිවින් ප්‍රෙෂර් එකක් තියෙනවා. ඒ වගේම මේකේ ස්ටීරින් වීල් එක රැප් කරගන්න ගොඩක් ලේසි. ඒ වගේම තමයි මේකේ හෙඩ් අප් ඩිස්ප්ලේ එකක් තියෙනවා. ඒ වගේ ඔප්ෂන්ස් එක මේ වාහනේ ඩ්‍රයිව් කරන්න ගොඩක් ලේසි. ඒ වගේම 360 view bird eye view එකක් තියෙනවා. ඒ වගේ දේවල් එක වාහනේ සේෆ්ටි එකත් ගොඩක් ලේසි. ඒ වගේම මේ වගේ ට්‍රැෆික් පිරිච්ච තැනක උනත් ගොඩක් ලේසියෙන් වාහනේ ඩ්‍රයිව් කරගන්න පුළුවන්. ඕගොල්ලන්ට පේන ඇති මෙන්න මෙතන මැප් එකක් තියෙනවා. ඉතින් තාම මේකේ නම් සෙටප් කරලා නැහැ. ඒවල් එක මේ වාහනේ ගොඩක් හොඳට අපිට එක්ස්පීරියන්ස් කරන්න පුළුවන්. මේ වාහනේ තියෙන්නේ ඩ්‍රයිව් ඕරියන්ටඩ් ඩිස්ප්ලේ එකක්. ඉතින් ඒකෙන් අපිට සාමාන්‍යයෙන් වාහනේ රිවර්ස් කරන්න වගේ දේවල් කරගද්දි ගොඩක් පහසු වෙනවා. ඉතින් මේ වගේ තව වාහනයකට ලං වෙද්දි වෝන් කරනවා. ඉතින් ඒ වගේ දේවල් එක වාහනේ ගොඩක් ලේසියෙන් අපිට හැන්ඩල් කරගන්න පුළුවන්. ඉතින් සුෂි ඔයා මොකද හිතන්නේ මේ වාහනේ සීට්ස් ගැන? ඇත්තටම ඇඟට ගොඩක් ලක සුවපහසුයක් දැනෙනවා නේද? අනිවාර්යයෙන් මේ වාහනේ ගොඩක් හොඳ කම්ෆර්ටබල් එකක් තියෙන සීට්ස් තියෙන. ඒකේ ෆැබ්‍රික් වගේම ලෙදර් කොටස් පාවිච්චි කරලා මේ වාහනේ ඇත්තටම ගමන් කරන අයට හොඳ සුවපහසුවක් කෙන විදිහට සීට්ස් හදලා තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් ගොඩක් Audi වාහනවල වගේ මේ වාහනේත් ගොඩක් හොඳ හෝල්ඩ් එකක් තියෙන විදිහට සීට්ස් හදලා තියෙනවා. ඒ වගේම මේක S-line වාහනයක්. ඒක හින්දා මේ වාහනේ බොඩි එකේ වගේම ස්ටීරින් වීල් එකේ හැමතැනකම S-line කියන එක බ්‍රෑන්ඩ් කරලා තියෙනවා. ඉතින් ගොඩක් හොඳ හෙඩ් රූම් එකක් තියෙනවා, ලෙග් ස්පේස් එකක් තියෙනවා. මේකේ ලෙදර් වගේම ෆැබ්‍රික් කොටස් පාවිච්චි කරලා තමයි මේ සීට්ස් ඩිසයින් කරලා තියෙන්නේ. ඒ වගේම ඉලෙක්ට්‍රික් සීට්ස් ඇඩ්ජස්ට්මන්ට් තියෙනවා. එතකොට අපිට හයිට් එක ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. ඒ වගේම මේකේ ලම්බ සපෝට් එක මේ හැමදේම ඇඩ්ජස්ට් කරගෙන ඩ්‍රයිව් කරන්න ගොඩක් පහසු විදිහට සීට් එක හදාගන්න පුළුවන්. ඉතින් ඇත්තට මේ වාහනේ ඉන්ටීරියර් එකේ මේ කැබින් එක පුරාම ගොඩක් හොඳ ස්පේස් එකක් තියෙනවා. ඊට අමතරව ගත්තොත් ඔයගොල්ලන්ට පේන ඇති මේ වාහනේ මේ තියෙන හැම තැනකම ගොඩක් හොඳ ප්‍රීමියම් ෆීල් එකක් එන විදිහට ඩිසයින් කරලා තියෙනවා. ඒ වගේම ඔයගොල්ලන්ට පේන ඇති AC vents එම කොච්චර ලස්සනට ඩිසයින් කරලා තියෙනවද කියලා. ඒ වගේම මෙන්න මෙතන e-tron කියලා බ්‍රෑන්ඩ් කරලා තියෙනවා. මේ සම්පූර්ණ ඩිසයින් එකම ගොඩක් ප්‍රීමියම් ෆීල් එකක් දරන විදිහට තමයි ඩිසයින් කරලා තියෙන්නේ. වාහනේ ප්‍රැක්ටිකැලිටි ගැන කතා කරොත් සුෂි මෙන්න මේ කපි හෝල් එක පොඩ්ඩක් ඕපන් කරලා ඔබට පේන ඇති මෙන්න මෙතන ගොඩක් හොඳ ස්පේස් එකක් තියෙන විදිහට වාහනේ ඩිසයින් කරලා තියෙනවා. බ්‍රෑන්ඩ් නිව් වාහනයක් ඉම්පෝට් කරාට පස්සේ ඔයාලට මෙන්න මේ වගේ යූසර් මැනුවල් එකක් තියෙනවා. ඉතින් මේ වගේ දේවල් ගොඩක් වෙලාවට ලංකාවේ සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකේ වාහනවල දැක්කම හම්බෙන්නේ. මේක මෙහෙමම තියලා තවත් අලුත් දෙයක් මම ඔයගොල්ලන්ට පෙන්වන්න කැමතියි. ඉතින් ඔයගොල්ලෝ තවත් අලුත් එක්ස්පීරියන්ස් එකක් ගැන කතා කරොත් මෙන්න මේ වගේ තමයි මේ වාහනේ කී එක දැක්කම හම්බෙන්නේ. ඒ වගේම මෙන්න මේ වගේ කාඩ් ඩෙක්කුත් ඔයගොල්ලන්ට Audi ලෝෆර් කරනවා. ඉතින් මෙන්න මේ පල්ලෙහා තියෙනවා තව කෝඩ් එකක්. ඒක ඔයගොල්ලන්ට වෙබ්සයිට් එකෙන් ගිහලා චෙක් කරගන්න පුළුවන්. ඒ වගේ මෙතන බාර් කෝඩ් එකක් තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් එක්ක බ්‍රෑන්ඩ් නිව් වාහනයක එක්ස්පීරියන්ස් එක මෙන්න මේ විදිහට තමයි දකින්න පුළුවන් වෙන්නේ. මේ වාහනේ ෆ්‍රන්ට් වියු එක ගැන මොකද හිතන්නේ? ඔව් මේ වාහනේ ෆ්‍රන්ට් වියු එක ගැන කතා කරොත් සාමාන්‍යයෙන් ඕනෑම Audi වාහනයක දැක්කන්න පුළුවන් වෙනවා වගේම මෙන්න මේ වගේ Audi ලගේ සිග්නේචර් ග්‍රිල් ඩිසයින් එක වගේම ඒගොල්ලොන්ගේ යුනික් ලෝගෝ එක දැක්කන්න පුළුවන්. ඉතින් මේ ලෝගෝ එකේ තියෙන විශේෂත්වය ගැන කතා කරොත් අපි ගොඩක් Audi වාහනවලදී කතා කරලා තියෙනවා. කම්පැනිස් හතරක එකතු වෙන තමයි මේ ලෝගෝ එක හැදලා තියෙන්නේ. ඒ වගේම Audi කියන වචන හැදෙන්නේ Audier කියන ලතින් පදයෙන්. ඉතින් ඔයා මේ Audi කියන වාහනේ වචනේ හැදුනේ කොහොමද? මේ බ්‍රෑන්ඩ් නේම් එක ගැන ගොඩක් දේවල් දැනගන්න කැමති නම් Youth Garage YouTube channel එකේ තියෙනවා මේ වාහනේ history එක ගැන වීඩියෝ එකක්. ඒක බලන්න. ඉතින් අපි මෙහෙම කතා කරමු මේ වාහනේ තියෙන මේ යුනික් ලස්සන ෆ්‍රන්ට් ග්‍රිල් එක ගැන. මේකේ ෂේප් එක ගැන කතා කරොත් සුෂි මේකේ තියෙන්නේ ඔක්ටගනල් ෂේප් එකක්. ඒ කියන්නේ අර කොටු හැඩයට වඩා පොඩ්ඩක් එහාට ගිය මෙන්න මේ වගේ ෂේප් එකක් තමයි තියෙන්නේ. ඊට අමතරව මේකේ අපිට ග්‍රිල් ඩිසයින් එකක් දීලා තිබ්බත් මේ ග්‍රිල් එකේ ඒ කියන්නේ මේක ෆන්ක්ෂන් වෙන ග්‍රිල් එකක් නෙමෙයි. මේක ඇවිල්ලා ඇපියරන්ස් එකට ලස්සන ඩිසයින් කරපු ග්‍රිල් ඩිසයින් එකක්. එතකොට මේ වාහනේ ඇතුලේ එන්ජින් එකක් නැහැ, ඉලෙක්ට්‍රික් මෝටර් එකක් තියෙනවා. ඒ ඉලෙක්ට්‍රික් මෝටර් එක තිබ්බ උනාට අර ඒගොල්ලෝගේ යුනික්නස් එක තියාගන්න තමයි මේ ග්‍රිල් එක දීලා තියෙන්නේ. ඒ වගේම මේක e-tron වාහනයක් ඉඳලා e-tron කියලා බ්‍රෑන්ඩ් කරලා තියෙනවා. මේකේ
සෙන්සර්ස් ඒ වගේම ක්‍රූස් කන්ට්‍රෝලර්ස් ඒ හැම දෙයකටම ඕන වෙන දේවල් මෙන්න මේ මේගොල්ලෝගේ ලෝගෝ එකම තමයි ඇතුළත් කරලා තියෙන්නේ. මෙන්න මෙතනින් අපිට කැමරා එකක් දැක් ගන්න පුළුවන්. ඒ වගේ දේවල් ටිකක් තමයි පල්ලෙය දැක් ගන්න තියෙන්නේ. ඉතින් ඊට අමතරව ගත්තොත් ඕගොල්ලන්ට මෙන්න මේ වගේ පල්ලෙහැයින් මේ වාහනේ ලස්සන ඩිසයින් එකක් දැක් ගන්න පුළුවන්. 2-tone color එකකින් තමයි මේ වාහනේ ඩිසයින් කරලා තියෙන්නේ. ඉතින් මෙන්න මෙතනත් අපිට ෆේක් ග්‍රිල් එකක් තමයි මෙතන දාලා තියෙන්නේ. මේක ෆන්ක්ෂන් වෙන එකක් නෙමෙයි. ඉතින් ඒ වගේ දේවල් ටිකක් එක්ක මේ වාහනේ ෆ්‍රන්ට් ටියුබ් එක ගොඩක් ලස්සනට තියෙනවා කියලා අපිට කියන්න පුළුවන්. ඉතින් මේ වාහනේ සයිඩ් ප්‍රොෆයිල් එක ගැන කතා කරොත් මම මුලින්ම කැමති මෙන්න මේ තියෙන S-line කියන බ්‍රෑන්ඩ් එකට මෙන්න මේ තියෙන බැජ් එක ගැන කතා කරන් සුෂි. මේ වාහනේ S-line එකක්. එතකොට ඒක මේ වාහනේ ඇතුළේත් අපි කතා කරද්දී දැක්ක හැම තැනකම S-line කියන එක බ්‍රෑන්ඩ් කරලා තියෙනවා. ඒ වගේ මේ වාහනේ wheel arches, body cadence හැම දෙයකම පේන්නේ අර sporty feel එක දෙනවා. හැබැයි මේකේ premium look එකක්, premium design එකක් තමයි මේගොල්ලෝ හැමතිස්සම maintain කරලා තියෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ පේනවා ඉතින් මෙන්න මෙතනින් 2-tone color design එකකින් තමයි මේ හැමදේම design කරලා තියෙන්නේ. ඊළඟට අපි මේ වාහනේ සයිඩ් මිරර් එක ගැන කතා කරොත් ඔයගොල්ලන්ට පේන ඇති මෙන්න මෙතනින්. මෙතනත් අපිට වින්ක මිරර් ඔප්ෂන් එක දීලා තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් එක්ක එළියෙන වාහන වලට තමයි ඒකේ වාසියක් තියෙන්නේ. ඒ වගේ මේ වාහනේ පල්ලෙහැයි මෙන්න මෙතනත් කැමරාවක් දීලා තියෙනවා. මේ හැම දෙයකින්ම වාහනේ ඇතුළේ drive කරන කෙනාට පස්සේ bird eye view එක හම්බෙන්නේ මෙන්න මෙතන තියෙන කැමරා එකකින් ද. ඊට පස්සේ මේ වාහනේ ඔයගොල්ලන්ට පේන ඇති මෙන්න මෙතන හොඳ ප්‍රීමියම් ෆීල් එකක් දෙන මේ වගේ metal look එකක් තියෙන විදිහට මේ දේවල් design කරලා තියෙනවා. ඒකිනුත් වාහනේ ප්‍රීමියම් ෆීල් එක වැඩි වෙනවා. ඉතින් සාමාන්‍ය වාහන වල නම් අපිට මෙන්න මෙතන හරි අතුරු දාන්න එක එකේව තියෙනවා. මේ වාහන වල එහෙම දේවල් නැහැ. කීයක් අරගෙන වාහනේ ළඟට ආවට පස්සේ මෙයා වාහනේ unlock කරලා දෙනවා. ඒ වගේම මේ වාහනේ ප්‍රැක්ටිකල් මෙන්න මේ වගේ උඩ අපිට roof rails දීලා දෙනවා. මේකේ කිලෝග්‍රෑම් 75ක බරක් දාගෙන යන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් එක වාහනේ ගොඩක් ප්‍රැක්ටිකල් කියලා කියන්න පුළුවන්. ඉතින් මම මුලින් කතා කරා මේ වාහනේ ගිය නීවෙක් ගැන. මෙන්න මේ විදිහට තමයි. කියන්නේ මේකේ drive mode එක අපිට select කරගන්න තමයි මේ rear neutral drive කියන මේ modes ටික select කරගන්න මෙන්න මේ විදිහ stick එකක් තමයි දීලා තියෙන්නේ. ඉතින් ඊට අමතරව මෙන්න මෙතනින් අපිට දීලා තියෙනවා drive mode එක select කරන්න button එක. මේක press කරාට පස්සේ ඕගොල්ලෝ පේන ඇති මෙන්න මෙතන උඩ display එකේ පෙන්නවා efficiency mode එකක් තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ තියෙන display එකට ආවට පස්සේ මේක drive oriented display එකක්. ඉතින් මේක අපිට ඇත්තටම සාමාන්‍යයෙන් අර Android phone එකක් වගේම තමයි. මේකේ options ගොඩක් තියෙනවා. Radio, media, telephone, navigation, phone එකේ apps, ඒ වගේම car එකේ mode select කරන්න. මෙන්න මේ වගේ ගොඩක් options එනවා. කියන්නේ car එකේ charging, Audi driving select තියෙනවා. ඊළඟට light and missions තියෙනවා, parking aid තියෙනවා, emergency assist තියෙනවා, drive assist තියෙනවා. දැන් මේ drive assist දැම්මට පස්සේ මේක අපිට options ගොඩක් දැනගන්න පුළුවන්. Speed warning, pedestrian speed limit කරන්න පුළුවන්. කියන්නේ දැන් සාමාන්‍ය අපි ට්‍රැෆික් තියෙන නගරාශ්‍රිත කොළඹ වගේ තැනක යනවා නම් මේකේ ස්පීඩ් එක ලිමිට් කරගන්න පුළුවන්. ඊළඟට ඩිස්ටන්ස් වෝනින් තියෙනවා. මේ හැමදේම මේකේ ෆන්ක්ෂන් වෙනවා. මේ ඔක්කොම ඔන් කරලා තියෙන්නේ. ලේන් ඩිපාචර් වෝනින්, ලේන් කීප් ඇසිස්ට්, ඊළඟට රෙස්ට් රෙකමෙන්ඩේෂන් තියෙනවා. එතකොට මේ රෙස්ට් රෙකමෙන්ඩේෂන් එකෙන් වෙන්නේ සාමාන්‍යයෙන් ඔය අපි හිතමු ගොඩාක් දුර වාහනේ ඩ්‍රයිව් කරගෙන යනවා කියලා. එතකොට ඔයාට නිින්ද යන්න වගේ යනවා නම්, ඔයා ගෑස් පිය වෙනවා නම්, ඔයා ඩ්‍රයිව් කරන විදිය හරි නැත්තම් මෙයා අපිට දැන් රෙස්ට් කරන්න කියලා වෝන් කරනවා. ඒ වගේ මේ වාහනේ ගොඩක් වටින ඔප්ෂන්ස් ගොඩක් තියෙනවා. ඒ හැමදේම මෙතනින් බලා ගන්න පුළුවන්. චාර්ජින් ගැන කතා කරද්දී AC වගේම DC කියන චාර්ජින් යුනිට්ස් දෙකෙන්ම චාර්ජ් කරන්න පුළුවන්, මෝඩ්ස් දෙකෙන්ම පුළුවන්. DC කියන්නේ ඩිරෙක්ට් චාර්ජින්. ඩිරෙක්ට් චාර්ජ් කරද්දී මේ වාහනේ සාමාන්‍යයෙන් පැය භාගකින් වගේ චාර්ජ් කරගන්න පුළුවන්. AC කියන්නේ ආල්ටර්නේටිව් චාර්ජින්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගෙදරකදී මේ වාහනේ චාර්ජ් කරගන්නවා නම් සාමාන්‍යයෙන් රාත්‍රී කාලේ චාර්ජ් වෙන දැම්මම උදේ වෙද්දි වාහනේ චාර්ජ් කරගන්න පුළුවන්. ඉතින් ඊට පස්සේ මම නැවිගේෂන් ගැන කතා කරා. මේ වගේ මෙහාට මෙහාට යවුවට පස්සේ අපිට නිවුස් බලාගන්න පුළුවන්, වෙදර් කන්ඩිෂන් එක, ඊළඟට තව හෙල්ප් ෆෝන් නම් මෙසේජ්. මේ වගේ තනිකරම මේක Android ෆෝන් එකක් වගේම තමයි. ඉතින් මේක තමයි Audi තියෙන විශේෂත්වය. මේකට අපි කියන්නේ Audi virtual cockpit option එක තියෙනවා කියලා. ඉතින් ඒ හැම දෙයක් එක්කම මේ වාහනේ ගොඩක් ලක්ෂරි වාහනයක්, ලක්ෂරි ෆීචර්ස් තියෙන වාහනයක් කියලා කියන්න පුළුවන්. ඊළඟට මෙන්න මෙතන අපි ඩිස්ප්ලේ ගැන කතා කරන්න આવොත් මෙන්න මෙතන අපිට සාමාන්‍යයෙන් fully digital panel එකක් තමයි මෙන්න මෙතන ඉස්සරහා දැක් ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේකෙත් සාමාන්‍ය වාහනයක ඩිස්ප්ලේ කරන හැමදේම ඩිස්ප්ලේ කරනවා. ඒ වගේම මේ තියෙන dual multifunctional option එකෙන් අපිට මේ වාහනේ හැමදේම ගොඩක් පහසුවෙන් control කරගන්න පුළුවන්. ඒ වගේම ඔයගොල්ලන්ට මෙතන SRS airbag එකක් දීලා තියෙනවා. මේ airbag එකත් එක්ක මේ වාහනේ තියෙන සම්පූර්ණ safety ගැන කතා කරොත් 5 star safety rate එකක් දැක ගන්න පුළුවන්. ඊළඟට කතා කරොත් මේ වාහනේ මෙන්න මේ විදියට අපිට දීලා තියෙනවා sun visor එකක්, ඒ වගේම මේකේ vanity mirror option එක දෙනවා. ඒ වගේ මෙන්න මෙතන light එකක් තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් එක්ක office එකට පොඩ්ඩක් හොණ්ඩේ හදාගෙන පිළිවෙලට යන්න පුළුවන්. ඉතින් මෙන්න මෙතන අපිට
පැනල් එකක් තියෙන. ඒ වගේ මෙන්න මෙතන උඩ තවත් විශේෂ දෙයක් තියෙනවා. ඔයගොල්ලෝ දන්නා SOS කියන ෆන්ක්ෂන් එකක් තියෙනවා. සාමාන්‍යයෙන් හොරෙක් හරි කවුරු හරි කෙනෙක් ආවොත් අපිට කඩතර කරන්න මේක මේවා කරාම අපේ ඉක්මනට දැනුම් දෙනවා අපේ ඉන්නේ අනතුර කියලා. ඉතින් ඒ වගේ ගොඩක් ඔප්ෂන්ස් තියෙනවා. ඒ වගේ මේක ටච් කරාම මෙන්න මේ විදියට රීඩින් නෑම්ස් මේ හැමදේම පස් වෙනවා. ඒ වගේ මේක ටච් කරාට පස්සේ මේ ඔක්කොම දේවල් ඔෆ් වෙනවා. මේ වාහනේ ඔයගොල්ලන්ට පේන ඇති මෙන්න මෙතන ඩෝබෝඩ් එකේ තියෙන ඔප්ෂන්ස් ගැන කතා කරොත් මෙන්න මේ වගේ හොඳ ස්ටෝරේජ් ඒරියා එකක් තියෙනවා. ඒ කියන්නේ ෆයිල් එකක් මොනවා හරි දෙයක් දාගෙන යන්න පුළුවන්. ඒ වගේ මෙතන හොඳ ස්පීක් එකක් තියලා දිනවා. ඉතින් මෙන්න මෙතන අපිට මේ වාහනේ Windows 7ම කන්ට්‍රෝල් කරගන්න මෙන්න මේ විදිහට දීලා දිනවා. ඒ වගේම අපේ mirrors control කරගන්න මෙන්න මෙතන adjustment එකක් දෙන්න දෙනවා. ඊට අමතරව ගත්තොත් ඔයගොල්ලන්ට හුඩින් පේන ඇති මේ වගේ metal finish එකක් තියෙන විදිහට මේක design කරලා තියෙනවා. ඒකෙන් වාහනේ premium look එකක් තියෙනවා. ඒ වගේම piano black finish එකක් තියෙන විදිහට මේ දේවල් design කරලා වාහනේ ප්‍රීමියම් ෆීල් එක තවත් වැඩි කරලා තියෙනවා. මේ වාහනේ මෙන්න මෙතන පල්ලෙය තියෙනවා. ඔටෝ ෆීචර් එකක් මෙන්න මේ විදිහට අපේ ලයිට්ස් කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. ඉතින් ඔටෝමැටිකලි මේක සෙට් වෙන විදිහට මෙන්න මෙතන සෙට් කරගන්න පුළුවන්. ඊට අමතරව ගත්තොත් මෙන්න මෙතනින් අපිට දීලා තියෙනවා මේ වාහනේ වයිපර් කන්ට්‍රෝල් එක වගේ දේවල්. ඒ වගේම අනිත් පැත්තේ තමයි අපිට ලයිට්ස් කන්ට්‍රෝල් කරගන්න සිග්නල් ලයිට් එහෙම දාන තියෙනවා. ඊට අමතරව මේ පැත්තෙම පල්ලෙහෙන් තමයි අපිට ක්‍රූස් කන්ට්‍රෝල් බටන් එක දීලා තියෙන්නේ. සාමාන්‍යයෙන් ක්‍රූස් කන්ට්‍රෝලර්ස් ගැන කතා කරනවා නම් ඔයා හයිවේ එක වගේ ගමනක් යනවා නම් හයිවේ එකේදී ඔයාට ස්පීඩ් එකක් සෙට් කරලා බොහොම පහසුවෙන් මේ පැඩල්ස් පා ගන්න නැතුව තමන්ගේ රයිට් එක ගිහින් යන්න පුළුවන්. ඉතින් මම දැන් ඇවිත් ඉන්නේ මේ වාහනේ රියර් සීට්ස් වලට. ෆ්‍රන්ට් සීට්ස් වගේ මේ වාහනේ රියර් සීට්ස් ගොඩක් කම්ෆර්ටබල්. ඒ වගේම හෙඩ්රෙස් තුනක් හම්බෙනවා. හෙඩ්රූම් එක, ලෙග් ස්පේස් එක මේ හැම දෙයක්ම ගොඩක් හොඳ මට්ටමක තියෙනවා. ඒ වගේම මෙතන අපිට තුන්දෙනෙක්ට ගොඩක් පහසුවෙන් යන්න පුළුවන්. මැද්දේ ෆ්ලෝ හම්ප් එකක් නැත්තරම්. ඒ වගේම අපිට මේ වාහනේ පිටිපස්සට AC වෙන්ස් දීලා දෙනවා. ඉතින් මේකේ අපිට AC එකේ වොල්යුම් එක අඩු වැඩි කරගන්නත් ඔප්ෂන් එකක් දීලා දෙනවා. ඒව දේවල් එක්ක සාමාන්‍යයෙන් පිටිපස්ස යන කට්ටියටත් ගොඩක් හොඳට මේ වාහනේ සැප පහසුවෙන් ගමනක් ගිහින් යන්න පුළුවන්. ඉතින් හැතර මේ වාහනේ පිටිපස්සෙත් ගොඩක් හොඳ ඩිසයින් එකක් දීලා තිනේ. ඒ වගේ මෙන්න මේ ඩෝ බෝඩ් එකත් ගොඩක් අර ලස්සන ඩිසයින් එකකින් මේ විදිහට හදලා තිනේ. ඒ වගේ මේ වගේ මොනහරි දේවල් දාගෙන යන්න ස්ටෝරේජ් ඒරියාස් තියෙන මේ දේවල් එක්ක වාහනේ ගොඩක් ප්‍රැක්ටිකල් කියලා අනිවාර්යෙන් කියන්න පුළුවන්. මේ වාහනේ වීරස් ගැන වගේම බ්‍රේකින් ගැන කතා කරද්දි විශේෂ දෙයක් කතා කරන් තියෙනවා. ඉස්සරහට මේ වාහනේ ඩිස්ක් බ්‍රේක් ඇවිල්ලා තියෙන්නේ. පිටිපස්සෙ ඩ්‍රම් බ්‍රේක්ස්. ඒ වගේම සස්පෙන්ෂන් එකකට කතා කරනවා නම් ඉස්සරහට MacPherson structure suspension system එකක් තියෙනවා. ඒ වගේම පිටිපස්සට multi link suspension තියෙනවා. මේ වාහනේ ගමනක් යද්දි මේකේ තියෙන suspension එක ගොඩක් හොඳ quality ride එකක් අපිට ගන්න පුළුවන්. හොඳ experience එකක් තියෙනවා කියලා කියන්න පුළුවන්. ඒ වගේම මේ වාහනේ ගොඩක් හොඳ රිම් සයිස් එක 20 ඇවිත් තියෙන. ඉතින් ඒකත් එක්ක ගොඩක් හොඳ ලොකු ඇලෝ වීල් එකක් දීලා තියෙනවා. ඒකෙන් මේ වාහනේ පෙනුම තවත් වැඩි වෙලා පේනවා. ඉතින් ඒ වගේ දේවල් ටිකක් තමයි මේ වාහනේ කතා කරන් තියෙන්නේ. ඉතින් ඔහොමම රියර් ප්‍රොෆයිල් එක ගැන කතා කරොත් අපිට රියර් ප්‍රොෆයිල් එකේ මෙන්න මේ වගේ ගොඩක් හොඳ ස්පොයිල් එකක් දීලා තියෙනවා. ඊට අමතරව මේ වගේ ඉස්සරහා වගේම සීක්වෙන්ෂල් ලයිට් ඩිසයින් එකක් තියෙන විදිහට මේකේ අර බ්ලින්ක් වෙන ඩිසයින් එකක් දීලා තියෙනවා. ඒකෙන් වාහනේ ලුක් එක ෆීල් එක හැමදේම ගොඩක් වැඩි වෙනවා කියලා කියන්න පුළුවන්. ඒ වගේම මේක ඒරෝඩයිනමිකලි ගොඩක් ඉම්ප්‍රූව් කරපු වාහන. කවුද කියන්නේ කොහොමද තමන්ගේ වාහනේ ඩිසයින් එක ගැන ගොඩක් හිතන කම්පැනි එකක්. එතකොට මේකේ ඩ්‍රැග් කෝෆිෂන්ට් එක 0.28ක් වගේ ගොඩක් අඩු වගේක තියෙන. ඒ වගේ දේවල් එක මේක මේ වාහනේ උලම්පාර කපාගෙන ඉස්සරහට යන්න පුළුවන් විදියට, ඒ කියන්නේ බැඩි පරාසයක, ඒ කියන්නේ බැටරි එකෙන් උඩරිම කාර්යක්ෂමතාවයක් ගන්න පුළුවන් විදියට හදපු වාහනයක් කියලා කියන්න පුළුවන්. ඒ වගේ මෙන්න මෙතන අපිට ෂාක් ෆින් ඇන්ටනා එකක් තියෙනවා. ඒ වගේ මේකේ අපි බූට් ස්පේස් එක ගැන කතා කරොත් සීට්ස් සමාන නැතුව ඇතුළේ නෝමල් ලීටර් 500කට ආසන්න ඉඩ ප්‍රමාණයක් තියෙනවා. මේකේ රියර් සීට්ස් පාත් කරොත් ලීටර් 1600ක විතර ගොඩක් හොඳ ස්පේස් එකක් ගන්න පුළුවන්. ඉතින් මේ වාහනේ අපිට එක්සෝස් පයිප් දැක් ගන්න හම්බෙන්නේ නැහැ. මේක ඉලෙක්ට්‍රික් වාහනයක් ඉඳ ඒත් මේක ස්පෝර්ට්ස් වාහනයක් ඉඳ ස්පෝර්ට් ෆීල් එක දෙන්න මෙන්න මේ වගේ බම්පර් ඩිසයින් එක ගොඩක් ලස්සන ඩිසයින් කරලා තියෙනවා. ඒ වගේම ඊටෝන් කියලා බ්‍රෑන්ඩ් කරලා තියෙනවා. මේ වගේ මේකේ Audi e-tron කියලත් මෙන්න මෙතනින් බෑන් කරලා තියෙනවා. Audi Q4 එකට හම්බෙන වැදගත්ම ෆීචර් එකක් තමයි augmented reality head-up display එක. දැනට අපි මේ වීඩියෝ එකෙන් කෙටි අවබෝධයක් මේ augmented reality එක ගැන ලබා ගමු. ඉස්සරහදී අපි මේ augmented reality එක ගැන වගේම වාහන ලෝකේ වෙනස් වෙන මේ අලුත්ම ෆීචර්ස් ගැන වෙනස්ම segment එකකින් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකින්ද තාමත් subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න youth එකේ garage එක. මේ වගේ ෆීචර්ස් සාමාන්‍යයෙන් තියෙන්නේ aircraft වල. හැබැයි අද වෙනකොට වාහන වලටත් මේ ඔප්ෂන්ස් ඇවිත් තියෙනවා. මේට අවුරුදු 5කට 6කට කලින් අපිට වාහනේ ඩිස්ප්ලේ එකේ ලේන් ඩිපාචර් වෝනින්, ලේන් කීප් ඇසිස්ට්, වාහනේ නැවිගේෂන් වගේ දේවල් ඉස්සරහා තියෙන ඩ්‍රයිව් ඕරියන්ටඩ් ඩිස්ප්ලේ එකේ තමයි දැක ගන්න පුළුවන් උනේ. ඒත් ප්‍රායෝගිකව වාහනේ ඩ්‍රයිව් කරන ගමන් මේ ඩිස්ප්ලේ එකටත් අවධානය දෙන්න ඩ්‍රයිවර් කෙනෙක්ට ගොඩක් අමාරුයි. ඒක නිසා වාහන නිෂ්පාදකයන් වාහනේ ඩ්‍රයිව් කරනකොටම මේ වාහනේ ඉස්සරහා තියෙන වීදුරුවේ
සාම්ප්‍රදායක ඩිස්ප්ලේ එකේ පෙන්වන ගොඩක් දේවල් පාරෙන් ඉවතට පොඩ්ඩක්වත් ඇස් ගන්නේ නැතුව බලන්න පුළුවන් වෙන විදියට අපිට පේන විදියට නිර්මාණය කරලා තියෙනවා. ඒ කියන්නේ හරියට නිකන් කම්පියුටර් ගේම් එකක් ගහනවා වගේ තමයි. වාහනේ හැරෙන්න ඕන තැන්, ලේන් ඩිපාචර් වෝනින් වගේ දේවල්, ට්‍රැෆික් ක්‍රොස් ඇලර්ට් මේ වගේ ගොඩක් දේවල් වාහනේ ඉස්සරහා ස්ක්‍රීන් එකේම ඔයාට දැක ගන්න පුළුවන්. ඉතින් මේකේ තියෙන වැදගත්ම දේ තමයි ඔයා ගැහැ මොහොතකටවත් පාරෙන් ඉවතට ගන්න ඕන නැහැ. Audi Q4 එක මොඩල්ස් කීපයකින් නිෂ්පාදනය කරනවා. 35, 40, 45 මේ වගේ වාහන කීපයක් තියෙනවා. වාහනේ මේක e-tron 35ද 40ද 50ද කියලා අඳුරගන්න බැච් එකකුත් දීලා තියෙනවා. ඉතින් මේ වාහනේ Audi Q4 40 e-tron එකක්. බැටරි කැපැසිටි එක කිලෝවොට් අව 82ක්. වාහනේ තියෙන්නේ rear wheel drive system එකක්. පවර් අවුට්පුට් එක ගැන කතා කරොත් හෝස් පවර් 200ක් තියෙනවා. ඒ වගේම නිව්ටන් මීටර් 310ක ටෝක් එකකුත් දැක් ගන්න පුළුවන්. මේ හැම දෙයක් එක්කම 0 to 100 ස්පීඩ් කරන්න තප්පර 8.5ක් පමණයි ගත වෙන්නේ. ටොප් ස්පීඩ් එක පැට කිලෝමීටර 160ක්. ඉලෙක්ට්‍රික් වාහනයක තියෙන වැදගත්ම දේ තමයි මේ වාහනේ කොච්චර දුරක් ධාවනය කරන්න පුළුවන්ද කියන එක. වාහනේ කිලෝමීටර 520ක රේන්ජ් එකක් තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය පෙට්‍රල් වාහනයකට ෆුල් ටැංක් ගහලා යනවටත් වඩා වැඩි දුරක් මේ වාහනේ ධාවනය කරන්න පුළුවන් එකවරක් ආරෝපණය කරයින් පස්සේ. අද අපි Audi Q4 එක ගැන හැම දෙයක්ම වෙනදට කතා කරනවට වඩා ටිකක් වෙනස් විදියකට කතා කරා. ඉතින් අපේ පර්ණ රිවිව්ස් ගේ ස්ටයිල් එකටද එහෙමත් නැත්නම් මේ අලුත් ක්‍රමයටද කැමති කියලා පල්ලෑ කමෙන්ට් සෙක්ෂන් එකේ ඔයාලා හැමෝම කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. ඔයාලගේ අතේ තියෙන ගානට ගන්න පුළුවන් ගොඩක් බජට් වාහන ගැන වගේම මේ වගේ අලුත්ම අලුත් ලක්ෂරි කාස් ගැන දැනගන්න කැමති නම් දැන්ම subscribe කරන්න යූත් එකේ කරාජ් එක. අපි අලුත් රිවිව් එකකින් ඉක්මනින්ම හම්බෙමු. අපිත් එක්ක එකතු වුණාට ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි.